අද ලංකාවේ වර්තමානයේ ශ්‍රී ලංකාවට මේ පත්වලා තියෙන සෝචනීය තත්ත්වය පිළිබඳ සමග ජන බලවේගය වශයෙන් සහ තරුණ නියෝජිතවරයන් වශයෙන් අපි ඇත්තටම කනගාටුවට පත් වෙනවා. ඊයේ චන්න ජයසුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටිනවා ලංකාවේ ඩෙල්ටා ප්‍රභේදයට අමතරව තව ප්‍රභේද තුනක් හඳුනාගෙන තියෙනවා කියලා. ඉතින් මෙවැනි ප්‍රභේද ගණනාවක් හඳුනාගෙන තියෙන අවස්ථාවකදී මේ වෙන විටවත් ලංකාව වසා දැමීමට කියන්නේ ලොක්ඩවුන් තත්ත්වයකට යාමටවත් රජය කටයුතු කරන්නේ නැහැ. අද ගත්තොත් ලංකාවේ ප්‍රධාන නගර ගත්තොත් හැම ප්‍රධාන නගරයකම පාරක් පාරක් ගානේ අපි දකිනවා කොවිඩ් වසංගතය නියලලා තියෙන පවුලක් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අද ලංකාව මරණ අනුපාතය හැටියට ගත්තොත් ලංකාව 3 වෙනි ස්ථානයේ ඉන්නේ ලෝකෙන් 14 වෙනි ස්ථානයේ. මැලේසියාව, ඉරානය, ඊට පස්සේ ශ්‍රී ලංකාව. අද ලංකාවේ ඊයේ වාර්තා වෙනවා මේ මරණ අනුපාතය ඉතා විශාල ලෙස ඉහළ යනවා. ඉතින් අපි අහන්න කැමති රෝහල් කාර්ය මණ්ඩලය අර්බුදයක පත් වෙලා තිනවා. ජාතික රෝහලේ වෛද්‍යවරයන් 300ක් විතර පමණ ප්‍රමාණයක් මේ කොවිඩ් වැළඳිලා තිනවා. ඊයේ කියනවා පාදුක්ක ප්‍රදේශයේ PCR පරීක්ෂණ 121ක් කරලා එකෙන් 120ක්ම පොසිටිව් කියලා කියනවා. ඉතින් අපි අහන්න කැමති මේ බලයට පත් වෙච්ච ජනාධිපතිවරයා ඉතා විද්‍යාත්මක ක්‍රමයකට තමයි මේ රට පාලනය කරනවා කිව්වේ. ඉතින් කොමේ විද්‍යාත්මක ක්‍රමය? කොමේ අර වියත්මගේ හිටපු කට්ටිය? ඇයි ඔබතුමා මේ විශේෂඥ වෛද්‍යවරු කියන උපදෙස් මත මේ රට පාලනය කිරීමට කටයුතු කරන්නේ නැත්තේ කියලා? අද ලංකාවේ සමස්ත ජනගහනයගේ ජීවිත ඔබතුමා අර්බුදයකට ලක් කරලා තිනවා. මේක ඇත්තටම කියනවා නම් මේක මනුෂ්‍ය ඝාතනයක් හා සමානයි. මේක මනුෂ්‍ය ඝාතනයක් හා සමානයි මේ කරන මේ මේ වගකීම් විරහිතව කටයුතු කිරීම. එපමණක් නෙමෙයි අපි දකිනවා ඊයේ තවත් කියනවා යුක්‍රේන සංචාරකයන් නැවතත් ලංකාවට ගේනවා කියලා. ඉතින් මේකට තව වෛරස් බෝ කිරීම තුළින් මේ ලංකාව තවත් අගාධයට පත් කිරීමටද ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ? එපමණක් නෙමෙයි අපි දකිනවා ආණ්ඩුවේ වර්තමාන රජයේ වෛද්‍යවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, මන්ත්‍රීවරුන් වෛද්‍යවරුන් ඉන්න අවස්ථාවකදී කිසිම වෛද්‍ය වෘත්තියට සම්බන්ධ නැති පුද්ගලයෙක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයට පත් කරනවා. ඉතින් කොමේ විද්‍යාත්මක ක්‍රමය? මහාචාර්යවරු කියන දේවල් ඔබතුමා ඇහුම්කම් දෙන්නේ නැහැ. GMO එක කියන දේවල් ඇහුම්කම් දෙන්නේ නැහැ. මේක ඔබතුමා ජනාධිපතිතුමා කියන්නේ රටේ తాවකාලික බාරකරුවෙක් පමණයි. අවුරුදු 5කට බාරකාරීත්වයේ දරන පුද්ගලයෙක් පමණයි. එවැනි පුද්ගලයෙක්ට ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් විශේෂඥවරුන්ගේ උපදෙස් නොතක ඒක මතකව අත්නෝ මතකව මෙලෙස කටයුතු කිරීම මේ රටේ සමස්ත ජනගහණයටම කරන අවඩක්, කරන අසාධාරණයක්. මේවා ඇත්තටම සහගහන අපරාධයක් හැටියට අපි කියන්න කැමතියි. අපි සමගි ජන බලවේගයක් හැටියට අපි මේ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරලා තිනවා. එදා සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේදී ජනවාරි මාසයේදී මේ කොවිඩ් අර්බුදය ගැන සඳහන් කරනකොට එතුමාව විහිළුවට ලක් කරා. මේ සම්බන්ධයෙන් ඔබතුමන්ලා ඇහුම්කම් දුන්නේ නැහැ. එතුමා ඇවිල් අහනකොට එන්නත් කරණය ගැන කතා කරනකොට වාසුදේව මන්ත්‍රීවරයා හිනා වුණා. ඔගොල්ලෝ පැණි ප්‍රවර්ධනය කරා, පැණි මුට්ටි ගඟවල් වලට දැම්මා, පැණි ප්‍රවර්ධනය කරා. ඒ වගේ ජනතාවට දේශපාලන කතා ඉදිරිපත් කරලා මේ කොරෝනා වසංගතය වසන්තයක් කරගත්තා. වසංග කොරෝනාව ගරානාවක් බවට පත් කරගත්තා. Breaking.lk